හවස දෙක පහ වෙලා තියෙන්නේ. අද ටිකක් වැහි බර දවසක් නේද? ටිකක් වහිනවා උදේ ඉඳලම කොළඹ පැත්තට නම්. ওই පැත්තට කොහොමද දන්නේ නැහැ. කොමනත් හින කැඳන ආදරේ. වැස්සත් පෑවුවත් හවස දෙක වෙනකොට අරගෙන එනවා කියලා දැන් ඔයා දන්නවා. ඒක නිසා තමයි පොරොන්දු වෙච්ච විදියට අදත් හින කැඳන ආදරෙත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඊයේ කතාව ඉවර වෙනකොට සිද්ධ වෙලා තිබෙන මොකද්ද? අභිලාෂ් අහපු දෙයට අම්මගෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාරයක් නෙවෙයි. ඒක නිසා අභිලාෂ් ගෙදරින් ගියා. හැමදේම දමලා ගහලා. ඊට පස්සේ අභිලාෂ් හොඳටම බීලා ඩිලන්ගේ බෝඩි මේ හිටි රෑම. ඒ අතරේ රමණිට පපුවේ අමාරුවක් හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කළා. මේ කිසිම දෙයක් අභිලාෂ් දන්නේ නැතුව තමයි උදේ ගෙදර ආවේ. ගෙදර ආවට පස්සේ පැටි කිව්වහම තමයි හැමදේම දැනගත්තේ. ඊට පස්සේ අභිලාෂ්ට දැනුනේ තමන්ගේ මුළු ලෝකෙම කඩාවැටුණා වගේ හැඟීමක්. අම්මා හොස්පිටල් එකේ කියලා දැනගත්තට පස්සේ අභිලාෂ් කලබලෙන් වගේ හොස්පිටල් එකට ගියා. යනකොට සමර දිවාකරත් හොස්පිටල් එකේ ලොකු අසරණකමකින් ඉන්නවා කියලා අභිලාෂ් දැක්කා. අභිලාෂ් තාත්තා ළඟට ගියේ තමන් කරේ වැරද්දක් කියන එක තේරුම් අරගෙන. තාත්තා ඔලුව උස්සලවත් බලන්නේ. තාත්තා ප්ලීස් තාත්තා කතා කරන්නකෝ. මොකද්ද උඹට එකපාරටම හැදිච්ච හිතේ අමාරුව? තාත්තා I'm sorry. මට නෙමෙයි. ගිහින් සොරි කියනවා ICU එකේ ඉන්න අම්මට. ඒත් සොරි කිව්වා කියලා අම්මට ඒකෙන් සනීප වෙන්නේ නැහැ. මම මේ වගේ දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ. මං අම්මට පැහැදිලි කරා. අම්මට අසනීප වෙන්න හේතුව අද වෙච්ච දේ විතරක් නෙමෙයි. චූටි පුතා, ඔයා පාරමී එක්ක සම්බන්ධයක් පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන්. ඔව් මේ අද වෙනකන්. අම්මටවත් මටවත් කවදාවත් කිසිම සැනසීමක් තිබුණේ නැහැ. ඔයා සල්ලි නාස්ති කරා. ඊටත් වඩා අපේ ලේ පිච්චුවා. ඉවසලා හැම දෙයකම අවසානයක් තියෙන්න ඕන. අම්මගේ අසනීප විදියට පිට උනේ ඒ ප්‍රෙෂර් එක. මං පෞකාරයක්. තාත්තා අම්මට ගොඩක් අමාරුද? අමාරු නැත්නම් ICU එකේ ඉන්නද මිනිස්සු? මට මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ. මට මේ වෙලාවේ වැදගත් අම්මගේ ජීවිතේ විතරයි ලේනේ. ලිහින අභිලාෂ්ට කතා කරේ ඊයර අභිලාෂ් හිටපු තත්ත්වෙත් එක්ක. අද උදේ ගෙදර ගියාද කියලා බලා ගන්න ඕන නිසා. ඒත් ලිහිනි ගත්තු එක කෝල් එකකටවත් අභිලාෂ් ආන්සර් කරේ නැහැ. එනේන කෝල් එක අභිලාෂ් කට් කරා. මේ වෙනකොට ලිහිනි හිටියේ ලසන්තත් එක්ක බයික් එකේ ඔෆිස් යන ගමන. එකපාරක්වත් ආන්ස කරන්න ඇත්තේ. ආන්ස කරනම් සර් හොඳින් බව මම දන්නවා. ඒත් කවුද මේ කෝල්ස් කට් කරන්නේ? සර්මද නැත්නම් වෙන කවුරු හරිද? මේ බයික් එක යනකොට සිහියෙන් යනවා නැත්නම් වැටෙයි තමුසෙව. ඔයාට මේ යන සිහියෙන් යන්න පුළුවන් ඇති ලසන්තයි. ඒත් සර්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතුව මට වෙන සිහියකින් ඉන්න බෑ. ඇත්තටම ඇක්සිඩන්ට් එකක් වෙන්න ගිහිල්ලා මම මීටරට තදින් බ්‍රේක් ගැහුවා නම් උඩින් විසෙලා යන්නේ. පිස්සු නටන්න නැතුව අල්ලගෙන යන්. ඇයි නැවැත්තුවේ? මේ වාට මේ තියෙන ප්‍රශ්න ටික විසඳලාම එක්කන් යන්න නැවැත්තු. මට ප්‍රශ්නයක් නැහැ. නේ බුරු කරන්න නැතුව ඉන්නවා. මෙරදෙන ෆෝන් එක. එපා එපා. අනුන්ගේ ෆෝන් බලන්න ලැජ්ජ නැද්ද? අභිලාෂ්. බය වෙන්නේ නෝ. යාවපු SMS මම බලන්නේ. මොකද? මගේ මුලේ අවුල් වෙනවා එතකොට. මේ බලනවා. අනේ අත අතාරින්න. මම අතාරින්න. හැබැයි මෙන්න මේක මතක තියාගන්නවා. තමුසේ කියුවේ සර්කාරය.
තමුසෙව අතෑරලා අර රටගෑණි බැඳගත්තේ නැත්තම් මං මමගේ මේ කන් දෙකම කපා ගන්න. තේරුණා? මංව වැලිකන් යවන්න නැතුව ඉන්නේ මෙච්චරකල්. ඒ විදියට නොමිලේම මගේ ප්‍රශ්නේ ඒකේ විසඳලා යන නිසා. දැන් නගිනවා බයික් එකට. නගිනවා. ඊන කන්දන ආදරේ දවසේ ආදරණීයම් පැය දෙක හීන කැඳන ආදරේ ගොඩක් ආදරෙන් අහගෙන ඉන්න වෙලාව මේ වෙනකොට ලිහිණි ඔෆිස් එකට ගියේ අබිලාෂ්ට වෙච්ච කිසිම දෙයක් දන්නේ නැතුව. ලිහිණි ලසන්තගේ බයික් එක ඇවිල්ලා ගේට්ටුව ළඟින් බහිනකොටම උපේක්ෂත් ඈතින් යනව දැක්කා. ඇයි දෙයියනේ මෙච්චර මට රිද්දන්නේ? තුවාලෙත් වැදුනා. තමුසෙ හිතාගෙන ඇති මම්මා නිවටේ ගියා. මන් නැති ටිකේ අරුවක රවුම් ගැහුවා කියලා මන් නොදන්නව නෙවෙයි. ඌත් එක්ක කතා කරපු වචනයක් ගානේ මන් තමුසෙට රිද්දනවා. දැන් මේ තමුසෙ මන් ඔෆිස් ගෙනත් දාන්නේ තමුසෙ ඌ එක කතා කරනවා කියලා නොදැන නෙවෙයි. හරිද? තමුසෙගේ ඇස්පනා පිට අරුවර රට කෙල්ලව තුරුළු කරගෙන ජෝඩු දාගෙන යද්දි තමුසෙට රිදිලා මං කොච්චර හොඳද කියලා තමුසෙට දැනෙන්න අරින්නයි මට ඕනේ. දැන් යනවා. යනවා ඉදින්. උපේක්ෂා. ලිහිණි. දැන් මැඩම්ට කොහොමද දැනන්නේ? ඇයි? මැඩම්ට මොනව වෙලාද? හાર્ට් ඇටැක් එකක් හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කරා ලිහිණි. දැන් ICU එකේ කියලු. අනේ දෙයියනේ. උපේක්ෂා මැඩම්ට මොනව හරි කරදරයක් වෙයිද? නෑ ලිහිණි, එහෙම වෙන එකක් නෑ. දැන් ඉතින් ලෝකෙ දියුණු වෙන ලිහිණි. ඕනම අසනීපයකට බෙහෙත් තියෙනවනේ. මැඩම්ගේ අසනීපයට මාත් වැරදිකාරියක්. ඊන කන්දන ආදරේ රමණිට ඇතිවෙච්ච තත්ත්වෙත් එක්ක එයා ඇතුල් කළ තිබුණේ ගෙවන වාට්ටුවක දැඩි සත්කාර ඒකකයට. එයාව වෙහෙස කරන්න එපා කියලා තමයි වෛද්‍යවරුන්ගේ උපදෙස් උනේ. මේ වෙලාවේ අම්මා ළඟට අබිලාෂ යනවටවත් සමර දිවාකර කැමති වුණේ නැහැ. රමණි, ඔයා අපි එක්ක ඉන්නේ. ඔයාට ටිකක් අසනීප වුණා. ඒකයි මෙහෙ එක්කගෙන ආවේ. ඔව් ආන්ටි. ආන්ටිට දැන් හොඳයිනේ. නේ. කොමගේ මගේ පුතා කොහෙද සමරේ? අම්මා. ඡෝටි පුතා. එන්න මගේ වස්තුව. අම්මා, I'm sorry අම්මා. I'm sorry. හා, දැන් ඔය ඇති. අම්මට මහන්සි වෙන්න හොඳ නෑ. කතා කරලා. අනේ, මට මගේ ඌට පුතා එක්ක කතා කරන්න ඕන සමරේ. ඔයාලා යන්න. රමණි, ඔයාලා යන්න. මම මැරුණත් මැරෙන්නේ මගේ දරුවා එක්ක කතා කරලා සමරේ. අම්මා, මගේ රත්තරන් පුතේ මේ බලන්න. මේ අනේ අම්මා, උඟක් කතා කරන්න එපා අම්මා. චුටි පුතේ, මේ අම්මා මෙච්චර ඉල්ලන්නේ අපේ මුළු පවුලෙම අනාගතේ තියෙන්නේ
මේ ඔයාගේ අතේ ජෝඩි පුතා ටීෂව මැරි කරනවා කියලා අම්මගේ ඔල්වේ අත තියන දෙවරන්න ප්ලීස් ප්ලීස් පුතේ ප්ලීස් දෙවරන්න දවසේ ආදරණියන් පෑය දෙක හීන කැඳන ආදරෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. අභිලාෂ් මොන වුණත් අම්මට ගොඩක් ආදරය කරා. අභිලාෂ් ලිහිණි නිසා මුරණ්ඩුනාට ඇත්තටම අභිලාෂ් අම්මට ගොඩක් ආදරය කළා. ඒක නිසා අභිලාෂ්ට රමණී බලාපොරොත්තු වෙච්ච දේ පොරොන්දු වෙන්න සිද්ධ වුණා. මේ වෙනකොට ලිහිණි මුළු දවසම ඔෆිස් එකේ ගත කරේ ටිකක් අප්සෙට් එකේ. ලිහිණි, ඔයාට ගොඩක් කොලුරු දෙනවද? දෙකක්. ආමෙන්න. එහෙනම් මේ පේන් කිල දෙක බොන්න. එපා උපේක්ෂා. හරියයි. රමණි මැඩම් බෝඩ් එකට අරගෙන ආවා කියලා ආරංචි වුණානේ ලිහිණි. දැන් ඉතින් බය වෙන දෙයක් නැහැ. අනික මේ කොහෙවත් යන වැරද්දක් ඔයාගේ පිටපටවගෙන දුක් වෙන්න එපා. ඔයා කරේ අභිලාෂ්ට ආදරය කරපු එක. ඉතින් ආදරය කරන එක වැරද්දක් නෙවෙයි ලිහිණි. එදා මම සර්ගේ වාහනේ හැප්පුණේ නැත්තම් මේ හැම දෙයක්ම වෙනස් වෙන්න තිබුණ උපේක්ෂා. එහෙම වුණා නම් මං අරෙන් අනිත් හැමෝම සතුටින් ඉඳි. ලිහිණි, ගෙවිච්ච කාලේ ඇදලා අරන් ආපහු හදන්න බැහැ. කොහොම හරි අද දවසට මූණ දෙමු. හරි හරි, ඉන්නකෝ අපි ඩිලන්ට කෝල් එකක් අරන් බලමු. ඩිලන්, මැඩම්ට කොහොමද දැන්? හලෝ උපේක්ෂා, දැන් නම් සෑහෙන හොඳයි. ඉක්මනටම ඩිස්චාර්ජ් කරන්න පුළුවන් වෙයි. ආ, එහෙමද? මේ අභිලාෂ් ඉන්නවද? මේ ලිහිණිට චුට්ටක් කතා කරන්න ඕනෙලු. මචං අපියා, මේ බලපංකො පොඩ්ඩක්. මේ ලිහිණිට ඔබට කතා කරන්න ඕනෙලු. මට කායික්වත් කතා කරන්න බෑ බං. මට ඉන්න දීපන්. සිද්ධ වෙලා තියෙන දේවල් එක්ක අභිලාෂ් ඉන්නෙත් මේ වෙලාවේ ලොකු අවුලකින්. අභිලාෂ්ටත් ලිහා ගන්න බැරි ප්‍රශ්නයක් මේ වෙලාවේ. ඒක නිසා ලිහිණි කොච්චර කතා කරත් අභිලාෂ් ලිහිණිට කතා කරන්නේ නැහැ. මේ හැමදේම නිසා ලිහිණිට දැනුනේ ගොඩක් ලොකු දුකක්. ලිහිණි ගෙදරෙද්දී ලසන්ත ගෙදර ඇවිල්ලා හිටියා. වැඩි කාලයක් නෑ මම. වැඩිම වුණොත් අවුරුදු 7-8කට කලින් විල්බර්ට් කාර්යා බෝටු දෙකක් දිනාගෙන පලාතෙම කිරුම වගේ හිටියේ. මතක නැද්ද? ඕගා ළඟට මාරු රස්සාව ඉල්ලන් ගියාම මොහොමගේ ගෑනිට මනමාරකම් කරන්න පටන් ගත්තා. ඒකට අපි අලුත් බෝට්ටුවත් එක්ක බෝට්ටු පහයි රියට බෝට්ටු අරගෙන ලස්සන්ට ජීවත් වෙලා නීත්‍යානුකූලව ලිහිණි නංගිව බඳින්න ඉන්නේ. නීත්‍යානුකූල විදියට මගේ කෙල්ල බඳින කතාව නම් හරි. හැබැයි ඉතින් නීතියට පිටින් තම තමන් මොනවද කළේ නොකළේ කියලා පොඩ්ඩක් මේ කල්පනා කරලා බැලුවා නම් තමයි හොඳ. මේ උඹ හැමදාම ගාන පදේම ටුක් කරන්න නැතුව කින් තේජියක් වක් කරනවා වරේ. මං කට වැහුවට ඇත්ත හංගන්න බෑ. යමං ගන් දේව ගෑනු කටවල් නේපා. ආ, ලිහිණි නංගි, වානම් පන තියනකන් ජීවත් වෙනවා. මේ දැන් මතක් කරා විතරයි. මොකෝ
උඹේ කටේ ඉබ්බු අයි කරලද? මේ මාමි මෙයාගේ ඔෆිස් එකේ බොසාට රට කෑල්ලක් ඉන්න බඳින්න කිසි මරුනේ ඔන්නොයි පුම්බපු දෙන්නාම වැඩි කාලයක් කන්න කලින් ලීනි මංගාලට දන ගාගෙනෙන ඒක මට විශ්වාසයි. සීන කැන්දන ආදරේ ජීවිතයට ආදරය අරගෙන එන හීන කැන්තන ආදරේ ගොඩක් ආදරෙන් අහගෙන ඉන්න වෙලාව අභිලෂ් ගෙදර ගිහිල්ලත් කල්පනා කරේ එයා ලිහිණිට ආදරය කරාට අම්මට මේ විදිය කරදරයක් සිද්ධ වෙන්න උනේ තමන්ගේ මුරණ්ඩුකම නිසා කියලා. එයා ඒ ගැන ගොඩක් දුක් වුණා, ගොඩක් පසුතැවිලි වුණා. පොන්චි මහත්තයා, පොන්චි මහත්තයා, දර අරින්ටකෝ. නෝ ආන්සර්. මට පිස්සුනේ, දොර ලොකෝරා නෙමෙයි තිබිලා තියෙන්නේ. මේ පුංචි මහත්තයා. ඇයි උදේ ඉඳන් කාලා නෑනේ? ඇවිත් කන්ටකෝ, මං බෙදන් එන්න. මට බඩගිනි නෑ. එහෙම කොහමද පුංචි මහත්තයා ඉන්නේ? තවුසට ඕන්නම් ගිහලා කා ගන්න, මට ඕන්නම් මං කන්න. ඔක්කොම වැරදි කරේ මං. මං යන්න, මට බලෙන් කවන්න ඕන නෑ. මයි යන්න. රට නෝනි හොඳයි, මට බෙදපු හැන්දෙන්ම බෙදව ගන්න නෝනිත් යන්ට යන්ට යන්ට. අපි ආන්ටිට දැන් හොඳයිනේ, හෙට ඩිස්චාර්ජ් කරයි. ඩොන්ට් වෝරි අබි. අපි මේ අහන්න ඔයා හිතන්න එපා ඔයා නිසා ආන්ටි අසනීප වුණා කියලා. ඉට්ස් ඕකේ අබි. මං අතින් අල්ලගත්තත් කිසිම රියක්ෂන් එකක් නෑ. අපි ඔයා මෙන්ටලි වැටිලා ඉන්නේ. ඒක මේ ටීෂර්ට වාසේ. මම ඔයාව මේ විදියට ටිකෙන් ටික ලිහිණිකෙන් ගලව ගන්නවා. සීන කැන්දන ආදරේ. ගොඩක් ආදරණීය පැය දෙකකට පස්සේ අදත් යන වෙලාව කිට්ටු වෙලා. හැමදාම එනවා, හැමදාම පැය දෙකකට පස්සේ ආයෙමත් යනවා. එහෙම තමයි නේද අපේ ජීවිතෙත් ඒ වගේනේ. කොමාරී, අද හීන කැන්දන ආදරෙන් යන වෙලාව කිට්ටු වෙලා තියෙන්නේ. ටීෂා මේ වෙනකොට උපක්‍රමශීලීව අභිලාෂ්ගේ හිත දිනා ගන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. මේ වෙලාවේ අභිලාෂ්ගේ හිතත් එක තැනක නැහැ. ඒක නිසා ෆෝන් එක ගැන එයාට එච්චර අවධානයක් නැහැ. ටීෂා ඒකෙන් ප්‍රයෝජනය අරගෙන ටීෂා අභිලාෂ්ගේ ෆෝන් එක සයිලන්ට් කරලා තිබ්බා. මොකද එයාගේ ෆෝන් එකට ලිහිණිගෙන් කෝල්ස් එනවා කියලා ටීෂා දන්න නිසා. ඒත් ලිහිණි බලාගෙන ඉන්නේ කොයි වෙලාවක හරි, කොයි මොහොතක හරි අභිලාෂ්ගෙන් එයාට කෝල් එකක් එනකම්. මං කොච්චර වෙලා ට්‍රයි කළාද මේ එක කෝල් එකක්වත් මැසේජ් එකක්වත් සර් දැක්කේ නැහැ කියලා නම් හිතන්න බෑ. මං එක තරහින් ඉන්නේ. මචං අපියා, මේ බලපංකො පොඩ්ඩක්, මේ ලිහිණිට ඔබට කතා කරන්න ඕනලු. මට කායික්වත් කතා කරන්න බෑ බං, මට ඉන්න දීපන්. මං කවදාවත් සර්ගෙන් ඒ වගේ වචනයක් කියවේ කියලා හිතුවේ නෑ. අපි ගැන අපිට පොරොන්දුනා. ජීවිතේ එක පාරක් ආදරය කළා. ඒ බොරුකාරයක් බව දැනගෙනත් මගේ බොරුවට ආදරය කළා. තමයි ලෝකෙ දැකපු හොඳම කෙල්ල.
ඔයාව නැති වෙයි ලිහිණි. ඔයාව නැති වෙයි. මට ඒකට ඉඩ දෙන්න බෑ ලිහිණි. ඉඩ දෙන්න බෑ. නෑ සර්. එහෙම කවදාවත් වෙන්නේ නෑ. මම ප්‍රශ්නයක් ආවත් මාව දාලා යන්නේ නෑ නේද ලිහිණි? මායක ඉන්නව නේද ලිහිණි? කතා කරන්න ලිහිණි, කතා කරන්න. හැමදාම ඉන්නවා සර්. හැමදාම ඉන්නවා සර්. අපි අපිට ඒ විදිහට පොරොන්දු වුණා. මට සර්ගෙන් ඈත්ලා ඉන්න බෑ සර්. අනේ මං වරදක් කළේ නැහැ. මට කතා කරන්න ප්ලීස්. අනේ මට කතා කරන්න.